විවාහ ජීවිතය කියන්නේ දෙකයි. එක තමයි නොගැලපීම් දරා ගන්න ඕනේ ජොලියෙන්. දෙක අම්මලා දෙන්නෙකුයි තාත්තලා දෙන්නෙකුයි ඉන්නවා අදින. දෙන්නෙක් එක්කෙනෙක් වෙන්නේ නැහැ. දෙන්නෙක්ම තමයි. ඒ දෙන්නෙක් වෙන හින්දාම තමයි විරුද්ධ දෙන්නෙක් අසාද බඳන්නේ. මේ දෙක ඇතුලේ විරෝධතාවයක් තියෙනවමයි. ඒ විරෝධතාවය ඇතුලේ තමයි මේ චූන් එක, මේ ජොලිය, මේ වලිය, මේ රස සියල්ල තියෙන්නේ. ඒ හින්දා මේක ඇතුලේ මුකුත් අවුල් නැහැ, මේ අප්සෙට් නැහැ, මේ වෙලාවට ගෙදර එනවා කියන දේ අහනවා එහෙම මුකුත් වෙන්නේ නැහැ. මම සමහරලාට ළඟ යද එන්න පරක්කු වෙනවා කියලා කියනවා එච්චරයි. හැබැයි මම රෑ 11ට කියලා දොරට තට්ටු කරද්දී මගේ වයිෆ් දොර ඇරලා මට ඉස්සරලා කාමරයට යනවනම් මම ඊළඟ දවසේ ආයිමත් වෙන්න පරක්කු වෙලා මම රෑ 11ට 12ට එකට ගෙදර ගිහලා දොරට තට්ටු කරද්දී මගේ වයිෆ් එලා දොර ඇරලා වයිෆ්ට වඩා මට වඩා වැඩිය වයිෆ් කාමරයට යනවා මං ආයෙ එන්නේ පරක්කු වෙලා. හැබැයි මගේ වයිෆ් ඇහුවොත් එහෙම වෙලාව කී දෙකයි. ඔයා කාලා නැද්ද? බඩගිනි නැද්ද? එනු කන්න යන්න කියලා මට හිතන ශි අපරාධම පරක්කු වෙලා ආවේ. මං කියලා තියෙනවා නංගි මේ යාළු වෙන්න අහන දවස මට පොඩ්ඩක් කියන්න ඕනේ. මම සිගරට් බොනවා, මං අරක්කු බොනවා, මං රෑ වෙලා ගෙදරෙනවා. හැබැයි මේ ඔක්කොම හැමදාම කරන්නේ නෙමෙයි, නිතරම කරන්නේ නෙමෙයි. මට එක මගේ අම්මා තාත්තා වඩා යාළුවෝ. අදටත් මට කරදරයක් වුණොත් මුලින්ම එන්නේ යාළුවෝ. මගේ අම්මා තාත්තා මට ඉස්සෙල්ලා නැති වෙයි. ඔව් මම නැති වෙයි. හැබැයි මගේ ජීවිතයේ සමහර කරදරවලදී මගේ ගෙදරට කඩාගෙන ඉන්නේ මගේ අම්මා අප්පච්චි එන්නේ ඉස්සෙල්ලා යාළුවෝ. ඒ හින්දා නංගිල මම මගේ වයිෆ්ට කියපු දේ මං කියන්නේ අනිවාර්යයෙන්ම යාළුවෝ කියනම අමුතු જાතියක්. සමහර ලාවට දිරවන්නේ නැහැ, සමහර ලාවට ඕවර්, සමහර ලාවට පිස්සු වගේ. ඒ නිසා තමන්ගේ හස්බන්ඩ්ගේ යාළුවන්ගේ ඉව වයිෆ්ට තේරෙනවා නම් ඒක තමයි මේ සමාජයේ උපරිම විවාහ ජීවිතය සාර්ථක කරගන්න තියෙන හොඳම මාර්ගය.